ప్రజ్ఞావంతులమా ప్రేమవంత సహోదర సహోదరిని, అవరుద్ధక్ అవసాన వేళ తవత్ అవరుద్ధకట ములపురల నవసరకెక్క అపి గమనక్ యన్నట ఆరంభ కరలా తివరాయి. నమూత్ మే నవవసర నవవసరక్ వెన్నట ఓన నేద అపి హెమోటమ తి మే వెబుం నాలికావ తులిన్ అపి యదుం హమూహారహ ඔබගේ ආලින්දයට අද එන්නේ අලුත් බලාපොරොත්තුවක් අරගෙන. මේ නව වසරේදී අපි හැමෝ තුළම ඇතිවෙන්නට ඕන යම් බලාපොරොත්තුවක්, මේ වසර අවසානයේදී ඉෂ්ට සිද්ධ කරගන්නට, හීනයක් සැබෑ කරගන්නට. ඉතින් ඒ නිසා මේ සැබෑ කරගන්නට හීනයක් තියෙන අපි හැමෝටම අවශ්‍ය වෙනවා ආත්මික සහ අධ්‍යාත්මික ශක්තියක්, ස්පිරිචුවල් සපෝට්. මේ ස්පිරිචුවල් සපෝට් කියන එක, එහෙම නැත්නම් මේ අධ්‍යාත්මික ශක්තිය කියන එක, බලය කියන එක අපිට ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. මම මගේ ඉරණම හදාගන්නට ඕනේ, මගේ ඉරණම හදාගන්නට ඕනේ මමයි ප්‍රමාදේ, දෙවියන් වහන්සේ නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තීරණය කරන්නේ, ඔබයි ඔබේ ජීවිතය තීරණය කරන්නේ. ඒක මම බොහොම පැහැදිලිව කරනවා. හැබැයි මම යන අරමුණ කරා, මම යන හීනය කරා දෙවියන් වහන්සේ මාව අරගෙන යනවා, උන්වහන්සේ මාව සැලසුම් කරලා තියෙන විදිහට. ඉතින් ඒ නිසා මේ වසර අවසාන වෙනකොට ඔබ ඔබේ ජීවිතයේ යමක් සාක්ෂාත් කරගන්නට, මුදුන්පත් කරගන්නට ඔබ තීරණය කරගන්නට ඕන. 2017 වසර වගේ 2018 වසර වෙන්නට හොඳ නෑ නේ. ඊට වඩා අපි පියවරක් හරි ඉදිරියට යන්නට ඕන. අපි හැමෝගෙම බලාපොරොත්තුව ඒකයි. ඉතින් ඒ නිසා මේ යදුම් හමුව තුළ අපි අද ස්වාමින් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේට කොයි ආකාරයෙන් යාඥා කෙරුවොත්ද මගේ ජීවිතේ මට තිබුණු බාධක, මේ වේදනාවන්, මට තිබුණු ප්‍රශ්න කරදර, මට තිබුණු අසහනයන්, මට තිබුණු මගේ තිබුණු අසාර්ථකත්වයන්, මගේ පරාජය වීම හදාගෙන ඉදිරියට ජයග්‍රහණයක් කරන් ස්වාමින් වහන්සේ තුළ ගමනක් යන්නට පුළුවන් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ අපි වෙනෙහි කරමු. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබ හැමදෙනාටම මේ යදුම් හමුව හරහා වෙබම් නාලිකාව තුළින් අපි ඔබගේ ආලින්දයට පැමිණෙනකොට ඔබ ගෙදර දොරේ වැඩ කර කර මේක අහන්නට යන්න එපා. එහෙම වුණාම අපිට සමහර වෙලාවට ඔබට දේවල් මිස් වෙන්න පුළුවන්, මඟ ඇරෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයට කතා කරන්න ඕන වැදගත්ම වචනය එක එක වචනයක් වෙන්නට පුළුවන් නේ. දිග වාක්‍ය නෙමෙයි ප්‍රේමවන්තයනි. ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ඔබගේ මගේ ජීවිතයට දෙන්නේ එක වචනයයි. ඒ වචනය තුළින් උන්වහන්සේ ඔබට මට කතා කරන්නේ. එනිසා මේ වචනය අවදියෙන් යුතුව අහගෙන ඉන්නට ඕන. එනිසා එන්න, එකතු වෙන්න, ඉඳගන්න. ස්වාමින් වහන්සේගේ වචනය අහන්නට, උන්වහන්සේගේ වචනය තුළින් උන්වහන්සේටම ස්තුති ප්‍රශංසා කරමින් අපේ ජීවිත දුක් කරදර ප්‍රශ්න වේදනාවන් වලට යාඥා කරන අවස්ථාවක් කරගමු. ඉතින් ඒ හැම දෙයකටම කලින් අපි ආරාධනා කරමු. මේ යදුම් හමුව පුරාවටම උන්වහන්සේගේ ඒ බලගත වූ මෙහෙයවීම අපේ ජීවිතවලට දෙන්නට කියලා කාගේද? ශ්‍රද්ධාත්මයන්ට. මොකද ශ්‍රද්ධාත්මයන් වහන්සේ ඉන්නකොට තමයි අපේ ජීවිතවල හරි දැක්මක් ඇති වෙන්නේ, හරි අවබෝධයක් ඇති වෙන්නේ, ඔබට මට යන්නට තියෙන මාර්ගය පැහැදිලි වෙන්නේ, ඔබගේ මගේ ජීවිතය හරි යොමුවකට වැටෙන්නේ, අසාර්ථකත්වයන් සාර්ථකත්වයකට පෙරලගන්න මට ශක්තියක් බලයක් ලැබෙන්නේ, මට මම කරපු මෝඩකම් වල නේද ප්‍රතිඵලයක්, මේකනම් මම ප්‍රඥාවන්තව මේ වසරේදී කටයුතු කරන්නට ඕනයි කියලා මාව අවබෝධය කරා අරන් යන්නේ ශ්‍රද්ධාත්මයන් වහන්සේ. එනිසා අපි ආරාධනා කරන් ප්‍රමාදේ පුරවන්න කියලා උන්වහන්සේගේම ඒ බලගත වූ වරප්‍රසාදයෙන් අපි හැම කෙනෙක්ම දහම අවබෝධ කරගන්න. Shubhavanna maa, ubhage balin, shubhavanna maa.
ආත්මයන් වහන්සේට ඉල්ල දෙමු. අපේ ආලින්දය තුළ අපි මේ ආකාරයෙන් රැස් වී සිටිද්දී අද මේ මොහොතේදී ඔබේ ආලින්දය ශ්‍රද්ධාත්මයන් වහන්සේගේ ඒ වර ප්‍රසාදයෙන් පිරෙනවා. එදා සේනාකුළු ශාලාව වගේම උන්වහන්සේගේ ඒ ආදරයෙන් බලයෙන් උන්වහන්සේ අරගෙන ආ ඒ ආලෝකයෙන් මේ මොහොතේදී ඔබේ ආලින්දය පිරෙනවා. එනිසා මේ මොහොතේදී මේ යදුම් හමුවට අපි යදින්නට එකතු වෙන මේ සුවිශේෂී වූ මොහොතේදී මේ වසරේදී ස්වාමින් වහන්සේගේ අසීමිත වූ බලගත වූ ඒ මඟ පෙන්වීම ආත්මයන් හරහා අපේ ජීවිතවලට දෙන්නට කියලා. අපේ ශරීරය අපේ ආත්මය පිරිපුන් වන්නට උන්වහන්සේගේ ආදරය අපේ ජීවිතවලට දානය කරන්නට කියලා. අපි බලගත වූ විශ්වාසයෙන් යාඥා කරමු. දවාලනු මෙන පිරිපුන් වන්නට ආත්මය මගේ ශරීරය දවාලනු මෙන පිරිපුන් වන්නට ආත්මය පුරවන්න මා ඔබගේ බලෙන් ශුද්ධාත්ම යානුනි මේ මොහොතේදී අපි කියමු ආත්මයන් වහන්සේට උන්වහන්සේගේ ජීවන ජල ධාරාවෙන් අපිව නහවන්නට කියලා. ජලය සංකේතයක්, පිරිසිදු බවේ සංකේතයක්, නව උපතේ සංකේතයක්. ශ්‍රද්ධාත්මයන් වහන්සේට ජල ධාරාවක් වගේ කියලා කියන්නේ ශ්‍රද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිත සෝදා පවිත්‍ර කරලා පිරිසිදු කරලා අපිට නව උපතක් දානය කරන නිසා. එනිසා තමයි ජේසුස් වහන්සේ කියන්නේ අපි නැවත ඉපදෙන්නට ඕනයි කියලා ශ්‍රද්ධාත්මයන් වහන්සේ තුළ. උන්වහන්සේගේ ආදරය තුළ. උන්වහන්සේගේ බලය තුළ. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි ශ්‍රද්ධාත්මයන් වහන්සේට මේ මොහොතේදී යාඥා කරමු. අපේ ජීවිතවලට ඇවිල්ලා උන්වහන්සේගේ අසීමිත වූ ඒ වරප්‍රසාදයේ ජලධාරාවෙන් අපේ ජීවිත නහවලා සෝදලා පවිත්‍ර කරවලා ස්වාමින් වහන්සේටම ප්‍රසන්න වූ පඬුරක් හැටියට අපිව බාර කරන්නට හැකිවන පරිදි අපේ ජීවිත දවසින් දවස පිරිපුන් කරමින් මේ 2018 වසර තුළ අපේ ජීවිත උන්වහන්සේ තුළ පිහිටුවා ගනිමින් සාර්ථක ගමනක් යන්නට වසර අවසානයේදී හැරිලා බලනකොට සතුටු වෙන්නට අවංක ලෙස නිර්දෝෂී ලෙස නිහතමානී ලෙස අපේ ජීවිත දිහා බලමින් සතුටු වෙන්නට හැකි වසරක් කරන්නට ආත්මයානනි ඔබ වහන්සේ අපිත් එක්ක එකතු වෙන්න ගමන් කරන්න අපිට හරි දැක්ම අවබෝධය දෙන්න කළ යුතු දේ මොකක්ද කළ නොයුතු දේ මොකක්ද කියලා හරි ආකාරව තේරුම් ගන්නට අපේ ජීවිතයේ හැම මොහොතකම සර්ව සම්පූර්ණත්වයක් කරා ගමනක් යමින් අපේ ජීවිත පරිපූර්ණ කරගන්නට අපි මෙහෙවන්න ස්වාමීනි කියලා අපි යාඥා කරමු. මකුරු වෙනු මෙන
சகோதர சகோதரே, මේ අවුරුද්ද අපි ආරම්භ වෙනවත් එක්කම මා ඔබත් එක්ක බෙදා ගන්නට අදහස් කළේ බොහොම වැදගත් දෙයක් සම්බන්ධයෙන්. අපි මේකට යදුම් හමුව කියලා කියන්නේ අපි යදින්නට එකතු වෙන අවස්ථාවක් නිසා. අපි ඔබත් එක්ක එකතු වෙනවා යදින්නට මොනවා සඳහාද? ඔබේ ජීවිත වෙනුවෙන් යදින්නට, ඔබේ ප්‍රශ්න වෙනුවෙන් යදින්නට, ඔබේ කරදර වෙනුවෙන් යදින්නට, ඔබේ ලෙඩ රෝග වෙනුවෙන් යදින්නට, ඔබේ ලෞකික ප්‍රශ්න වෙනුවෙන්, ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්න, ණය ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, මේ වෙනුවෙන් යදින්නට. ඇයි අපි මේ වෙනුවෙන් යදින්නට ඕනේ කියන එක ඊළඟ ප්‍රශ්නයක්. අපි මේ වෙනුවෙන් යදින්නට ඕනද? ඇයි අපි ආඥා කළ යුත්තේ? එක පුංචි දරුවෙකුට එයාගේ ටීචර් කියනවලු, දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතයේ හැමදේම සැලසුම් කරලා ඉවරයි, ඔයාගේ ඉරණමත් දෙවියන් වහන්සේගේ අතේ තියෙන්නේ කියලා. Your destiny is decided by God, my dear child කියලා. You are already destined. My end is already destined by God. මෙහෙම අහුවම මේ දරුවාට පුංචි ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි ඒ? මොකද ප්‍රශ්නේ? මගේ ජීවිතයේ ඉරණම ස්වාමින් වහන්සේ මේ වෙන විටත් තීරණය කරලා ඉවරයි නම්, දෙවියන් වහන්සේ තීරණය කරලා ඉවරයි නම්, for what I should pray, මම මොනවටද යාඥා කරන්නට ඕනේ? මොකද මං මොනවයිල්ලල යාඥා කළත්, මං කොහොම යාඥා කළත්, මොන දෙවෙන් වෙන යාඥා කළත්, දෙවියන් වහන්සේ කරන්නේ දෙවියන් වහන්සේට ඕන දේ නම්, දෙවියන් වහන්සේ දෙන්නේ දෙවියන් වහන්සේට ඕන දේ නම්, මගේ ජීවිතය දෙවියන් වහන්සේ අරන් යන්නේ දෙවියන් වහන්සේට ඕන විදිහට නම්, for what should I pray, මම මොනව වෙනුවෙන්ද යාඥා කළ යුත්තේ? ප්‍රශ්නයක් නේ ප්‍රේමන්තේ. ඉතින් ඒ නිසා මේ දරුවා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ඉතින් අම්මත් එක්ක කතා කර කර ඉඳලා ඉතින් හවස වරුව ගත කරලා අම්මා යාඥා කරන්න අඬ ගහනකොට මේ දරුවා වෙනදට වඩා වෙනස් ප්‍රතිචාරයක් අම්මට දීලා යාඥා කරන්න එන්නේ නැතුව කාමරයට යනවා. මට බෑ යාඥා කරන්න කියලා යනවා. අම්මට මේක ප්‍රශ්නයක්. අම්මා යනවා කාමරයට. ඇයි පුතේ? ඔයා හැමදාමත් ආසාවෙන් දුවගෙන එනවනේ යාඥා කරන්න. ඇයි ඔයා ද යාඥා කරන්න එන්නේ නැත්තේ? මේ දරුවා කියනවා, මට හිතුණා අපි යාඥා කරන එකෙන් වැඩක් නැහැ කියලා අම්මේ. ඇයි ඔයා එහෙම කියන්නේ? අපේ ටීචර් කිව්වා මගේ ජීවිතයේ ඉරණම දෙවියන් වහන්සේ තීරණය කරලා ඉවරයි, දෙවියන් වහන්සේට අනුව තමයි මගේ ජීවිතේ යන්නේ කියලා. ඉතින් දෙවියන් වහන්සේ මගේ ජීවිතයේ ඉරණම තීරණය කරලා නම් අම්මේ මම මොනවටද යාඥා කරන්නේ? එනිසා මට යාඥා කරන්න බෑ කියලා. ඊට පස්සේ මේ අම්මා ලස්සන පිළිතුරක් දෙනවා මේ දරුවට. මේ දරුවට අම්මා කියනවා, පුතේ ඔයා දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා යාඥා කරලා අහන්න, ඇත්තටම මගේ ජීවිත කතාව ස්වාමීනි ඔබ වහන්සේ ලියලා ඉවරද කියලා. ඉතින් මේ අම්මා මෙහෙම කියපුවම දැන් ළමයෙක්නේ දරුවෙක්නේ, මේ දරුවට කුතුහලයක් ඇති වෙනවා. ඉතින් මේ අම්මා කියනවා, හොඳම තැන තමයි පුතේ කාමරේ, ඔයා කාමරේ ඉඳන් දෙවියන් වහන්සේගෙන් මේ දේ අහන්න, දෙවියන් වහන්සේට උත්තරයක් දෙයි කියලා අම්මා කාමරේ වහලා යනවා. මේ දරුවා දන ගහලා දෙවියන් වහන්සේගෙන් අහනවා, tell me, I'm in a puzzle, I'm in a question, මම ප්‍රශ්නයක, මම ප්‍රහෙලිකාවක ස්වාමීනි, මම ඔබ වහන්සේට යාඥා කරන්න ඕනද? මොකද මගේ ජීවිතේ හැමදේම ඔබ වහන්සේ තීරණය කරලා ඉවරද? මගේ ජීවිත කතාව ලියලා ඉවරද? එතකොට ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා, yes, ඔව්, මම ඔබේ ජීවිත කතාව ලියනවා, ලියලා ඉවරයි. නමුත් ඒ ජීවිත කතාව තුළ මගේ තියෙනවා in between lines ටිකක්. සමහර ඔබේ ජීවිත කතාවේ මෙහෙමයි ඔබ මේ තත්ත්වෙයි එන්න ඕනේ කියලා. නමුත් in between තියෙනවා පුතේ, as you wish කියලා. ඔබ කැමති ලෙසින් කියලා. එනිසා මගේ ජීවිත කතාව අනුවම, මම ඔබ වෙනුවෙන් තියලා තියෙන ජීවිත කතාව අනුවම ඔබේ ජීවිතය යන්නේ නැහැ. එනිසා යාඥා කරලා ඔබ හොයාගන්න ඔබේ ජීවිතය වෙනුවෙන් මම තීරණය කරලා තියෙන දේ කියලා දෙවියන් වහන්සේ කියනවා. යාඥා කරලා අපි හොයා ගන්නට ඕන ප්‍රේමන්තෙනි. දෙවියන් වහන්සේ මගේ ජීවිතය වෙනුවෙන් නේද කරලා තියෙන දේ. එහෙම නැත්නම් ලියලා තියෙන දේ මොකක්ද කියලා. ඒ නිසා යාඥාව අවශ්‍යයි. යදුම අවශ්‍යයි.
යදුම තුල විතරයි මට හොයා ගන්නට පුළුවන් වෙන්නේ මේ වසර අවසානයේදී මා සාක්ෂාත් කරගත යුතු මගේ අරමුණු මොනවද කියලා. යදුම තුල විතරයි මට හොයා ගන්නට පුළුවන් වෙන්නේ මගේ ජීවිතයේ අසාර්ථක වුණු දේවල් සාර්ථක කරගන්නේ කොහොමද කියලා. යදුම තුල විතරයි මගේ මට හොයා ගන්නට පුළුවන් වෙන්නේ මට දැන ගන්නට පුළුවන් වෙන්නේ ස්වාමින් වහන්සේ තුල මම මොන වගේ ගමනක් යා යුතුද කියලා. ජේසු ඒ ආඥාව තුල හිටියා. අපි දකිනවා මේ අඛණ්ඩ සම්බන්ධතාවයේ නිරන්තර සම්බන්ධතාවය ජේසු තියාගන්නේ මොකටද ප්‍රමාණතේ. අපි දකිනවා ජේසු සමහර වෙලාවට මුළු රැම ආඥා කරනවා ස්වාමින් වහන්සේත් එක්ක. ආඥාව කියන්නේ පිළිසඳරක්. It's a relationship that you build with God. ස්වාමින් වහන්සේත් එක්ක අපි ඇති කරගන්න සම්බන්ධතාවයක්. ජේසු මොකටද ආඥා කළේ? ජේසුගේ ඉරරම දෙවියන් වහන්සේ තීරණය කරලා තිබුණා නම් ඇයි ආඥා කළේ? To know what my destiny is. තේරුම් ගන්නට අවබෝධ කරගන්නට මං ඉල්ලන්නට ඕනේ මොනවද කියලා දැනගන්නට මං කරන්නට ඕනේ මොනවද කියලා දැනගන්නට මගේ ජීවිතේ මං අරගෙන යන්නට ඕනේ මොන දිශාවක් තුළද කියලා අවබෝධ කරගන්නට ප්‍රේමන්තේනි අපිට ආඥාව අවශ්‍යයි. ඒ නිසා මම හිතුවා මේ ආඥාව කියන දේ හරි වැදගත් නිසා මේ යදුම කියන දේ හරි වැදගත් නිසා මේ යදුම තුළ අපි කොහොමද ඉස්සරහට යන්නට ඕනේ කියලා කතා කරන්නට එවිනෙන් මම ඔබත් එක්ක මෙනෙහි කරන්නට තෝරගන්නවා ලස්සන ගීතිකාවක්. බයිබලයේ තියෙනවා නම් ඔබ ගාව ඔබේ නිවසේ මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා බයිබලයේ අරගෙන එන්න ඉඳගන්න අපිත් එක්ක. මේක යදුම් හමුවක් නේද? අපි යදින්නට එකතු වෙන්නේ නිකම්ම මේක ටීවී ෂෝ එකක් නෙමෙයි මම නිතර කියනවා මේක බලාගෙන ඉඳලා ඉවර කරන එකක් නෙමෙයි. ඔබ මම අපි හැමෝම සහ මේ වන විට වර්බුම් නාලිකාව තුලින් ඔබේ ආලින්දයට අපි එනකොට මුළු ලංකාවේම වර්බුම් නාලිකාව මේ වෙලාවේ බලන හැම කෙනෙක්ම මේ යදුම් හමුවට එකතු වෙලා ඉන්නවා කියන ඒ නිසා මේක සාංගික ආඥාවක්. මේ සාංගික ආඥාව තුළ අපි එකතු වෙන්නේ ප්‍රමාණතේනි යදින්නට. එනිසා අපි මේ යදින්නට සූදානම් වෙන මේ මොහොතේදී අපි ගීතාවලියේ 77 වෙනි ගීතිකාව කරලා ගන්න. ඔබේ බයිබලයේ බොහොම පැහැදිලිව තියෙනවා ලොකු අකුරෙන් ලොකු ඉලක්කමින් ගහලා තියෙනවා 77 කියලා ගීතාවලිය. මගේ බයිබලයේ නම් පිටු අංක 686. ඒක ලේසි එතකොට ඔයගලන්ට. 686. මේ 686 තුල තියෙන මේ ගීතිකාව තමයි 77 වෙනි ගීතිකාව. මේ ගීතිකාව හරිම ලස්සනයි. මම දෙවිඳුන් හට මොරගසමි. එසේය උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමානු මට සවන් දෙනසේක. විපත් කාලයේදී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැයම එතුමානන් වෙත දෑත ඔසවා යදුම් යදිමි. එහෙත් මට සැනසුමක් සොයාගත නොහැකිය. මේ විදිහට මේ ගීතිකාව යනවා. මුළු ගීතිකාවම මම ඔබත් එක්ක කියවන්නට යන්නේ නැහැ. එනිසා ඔබ කියව ගන්න මේ ගීතිකාව. නමුත් මට මේ ගීතිකාවෙන් පැන නගින යම් යම් කරුණු කීපයක් ඔබත් එක්ක බෙදා ගන්නට මම කැමැතියි. පැන නගින යම් යම් කරුණු පළ. මුලින්ම මේ ගීතාවලියේ ගීතිකාව ආසාෆ් කියලා මේ ගීතිකාකරුවා ලියන්නේ ජීවිතේ හෙම්බත් වෙලා කලකිරිලා අසහනයටපත් වෙලා ඉන්න අවස්ථාවක. මුලින්ම මේ ගීතිකාවේ මුල් පද ටිකේ කියන්නේ පළවෙනි වගන්තියේ ඉඳලා තුන්වෙනි වගන්තියත් ඒ වගේම හත්වෙනි වගන්තියේ ඉඳලා නවවෙනි වගන්තියත් දක්වා 1 සිට 3 සහ 7 සිට 9 ඔබ කියවලා බලන්න මාක් කරගෙන මේ සතහන් කරගෙන මේකෙදි කියනවා මේකෙදි ආසාෆ් කරන්නේ ස්වාමින් වහන්සේට තමන්ගේ හදවත සම්පූර්ණයෙන්ම විවර කරනවා. He prays with feelings. තමන්ගේ හැඟීම් මේ වෙනකොට ස්වාමිනිය ඔබ වහන්සේත් මාව අතහැරලා දාලා ගිහිල්ලාද? ඔබ වහන්සේට මම මේ කරන ආඥාවල් එකක්වත් වැඩක් නැද්ද? ඔබ වහන්සේට මාව පේන්නේ නැද්ද? මාව ඇහෙන්නේ නැද්ද? He prays with his feeling. He groans. කෑ ගහනවා, යදිනවා. මේ groans. ප්‍රමන්තනි මේ groan කියන වචනේ ඒක එහෙම නැත්නම් අපි කියන්නේ මේ මොර ගහනවා කියන වචනය. ඒක මොර ගහනවා කියන it's not complaining.
මේ යාඥාව තුළ අපි මතක තියාගන්න ඕන දෙවියන්ට කම්ප්ලේන් කරන්න එපා. චෝදනා කරන්න එපා. කම්ප්ලේන් කියන්නේ චෝදනා. අපි යාඥාව තුළ චෝදනා කරනවා නෙමෙයි. මේ ආසාෆ් කියන මේ ගීතිකාකරුවා දෙවියන් වහන්සේට චෝදනා කරනවා නෙමෙයි. He groans මොර ගහනවා. මොර ගහනවා කියන්නේ මගේ තියෙන Tamanගේ තියෙන feelings. අපි යාඥාවට අරන් එන්න ඕන. මට දැනෙන දේ, මට හැඟෙන දේ, මගේ එපාවීම, මගේ කලකිරීම, මගේ දුක, මගේ ප්‍රශ්න, මගේ අසහනය මම අරගෙන එන්න ඕනේ. මේ தத்துவෙදි මගේ අසරණකම මට කර කියා ගන්න දෙයක් නැහැ ස්වාමීනි. මම මොකද කරන්නේ? ඔබ වහන්සේත් අහක බලාගෙන ඉන්නේ ඇයි කියන කාරණාව. It's not a complaint, it's groaning. අපි කියනවා when people of Israel cried to the Lord, he listened to their voice. ඊශ්‍රායල් ජනතාව පීඩිත පාරාවෝ රජගේ ක්‍රූර නේ අඩත්තේටම් වලට ලක්වමින් පීඩා විඳමින් ඉන්නකොට ඊශ්‍රායල් ජනතාව මොනවද කළේ? මොර ගැහුවා දෙවියන් වහන්සේට. මොර ගැහුවා. When they groaned, he listened to their voice. That's the ඒක තමයි ප්‍රමාණකනේ අපි ඉගෙන ගන්නට ඕනේ. අපි ස්වාමින් වහන්සේට මොර ගහන්නට ඕනේ. ඒ මොර ගහන වචන හර ලස්සනයි. මම සමිඳුන්ට මොර ගසමි එසේය. උස් හඳින් දෙවිඳුන් හට මොර ගසමි. එතුමානෝ මට සවන් දෙනසේක. මම මොර ගහනකොට උන්වහන්සේ සවන් දෙනවා. විපත්ති කාලයේදී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැයම එතුමන් වෙත දෑත ඔසවා යදුම් යදිමි. මුළු රැම යාඥා කරා. මුළු රැම මේ නිකන් විනාඩියක් දෙකක් නෙමෙයි. මුළු රැම. ඒත් මට සැනසුම සොයාගත නොහැකිය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළමින් මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි. ඇයි මම යාඥා කරනවා? මා යාඥා කරනවා. ඇයි ස්වාමීනි මාව ඔබ වහන්සේ ගණන්වත් ගන්නේ නැත්තේ? That's groaning. ඊට පස්සේ කියනවා සමිදානුව සදාටම අප අත්හරිනසේක්ද? එතුමානෝ යලි අපිට කරුණාව නොපෙන්වනසේක්ද? එතුමන්ගේ තිරපෙම සහ මුලින්ම පහව ගොස් තිබේද? එතුමන් දුන් පොරොන්දුව සදාටම ඉටු නොකරනසේක්ද? දෙවිඳානෝ කරුණාව පෑමට අමතක කර ඇද්ද? මේ එයාගේ හැඟීම්. එයා ස්වාමින් වහන්සේත් එක්ක කතා කරද්දී කියනවා ස්වාමීන් වහන්සේ මාව අමතක කරලාද? Pray with your feelings. යාඥා කරන්න ඔබේ හැඟීම් එක්ක ප්‍රමාණවත්. ඔබට දැනෙන දේත් එක්ක අපි යාඥා කරන්නට ඕනේ ස්වාමින් වහන්සේගේ ආදරය ඉල්ලන්නට. මොකද අපි ගොඩක් වෙලාවට මේ අපි එහෙම යාඥා නොකරනකොට උන්වහන්සේ අපිට ඇහුම්කන් දෙන්න නැති වෙන්න පුළුවන්. මේ අපි අකණ්ඩව මොර ගහන්නට ඕන අපේ ජීවිතේ ස්වාමින් වහන්සේගේ ආදරය තුළ. ඒ වගේම දෙවෙනි කාරණාව ඔබගේ සිතුවිලි නිසි ලෙස යොමු කරන්නට ඕන. අපේ සිතුවිලි නියමාකාරව හරියාකාරව අපි යොමු කරන්නට ඕන. බලන්න ගීතාවලියේ 77 වෙනි ගීතිකාවේ 4 5 6 කියන වචන දෙක. එතුමානෝ මුළු රැයම අවදිව තබනසේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි. යට ගිය දවස ගැන මම කල්පනා කරන්නෙමි. ගෙවි ගිය අඳුර සිහිපත් කරන්නෙමි. මුළු රැ පුරාම මම භාවනා කරන්නෙමි. මගේ යට ගියාවන් සිහිපත් කරනවා. මුළු රැ පුරාම මගේ ජීවිතයේ මේ ප්‍රශ්නේ කරදරයේදී එවිට මම කතා කොට මම ඊතා වේදනා දෙන්නේ මට ඊදා වේදනා දෙන්නේ මෙය වේ. මන්ද මහෝත්තමයාණන්ගේ බලය ඉවත් වී ගොස් තිබේයයි මට කියවෙමි. සමිඳුනි ඔබේ තේජාන්විත ක්‍රියා මම සිහි කරමි. ඔබ පෙර කළ පුරුද්ද අපූර්වතුම දේ මම කියාපාන්නෙමි. ඔබේ ක්‍රියා සියල්ල මම සිහි කරන්නෙමි. ඔබේ ප්‍රබල ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි. බලාපොරොත්තුවක් නැති වෙලාවට, බලාපොරොත්තුව සුන් වෙලා තියෙන වෙලාවෙදි, බලාපොරොත්තු නැති වෙලා තියෙද්දි දෙවියන් වහන්සේ මාව ඉවත දාමලා කියලා යක්ෂයා මට පිටිපස්සෙන් ඉඳගෙන මගේ කනට කොඳුරද්දි ආසාෆ් කියනවා මේ මොහොතේදී නෑ මම සිහිපත් කරනවා ස්වාමින් වහන්සේගේ තේජාන්විත වික්‍රමාන්විත මහා පුදුමාකාර පෙළහර මගේ ජීවිතයේ උන්වහන්සේ කරපු. උන්වහන්සේ මේ දක්වා මගේ ජීවිතය විපතක් වෙන්නට මට දීලා නැහැ. උන්වහන්සේ මාව අරන් ඇවිල්ලා තියෙන ලස්සන ගමනක් යොමු කරන්න ඔබේ සිතුවිලි ස්වාමින් වහන්සේ තුල. ඔබගේ අතීතය ඔබ සිහිපත් කරන්න උන්වහන්සේගේ ආදරය තුල.
එනිසා ප්‍රේමවන්තනි අපි අතීතයේ සිහිපත් කරනකොට අපිට දැනෙන්නේ මොනවද? උන්වහන්සේගේ දයාවයි උන්වහන්සේගේ කරුණාවයි. උන්වහන්සේගේ දයාව උන්වහන්සේගේ කරුණාව අපි අදමෙක් හැටියට කොයිතරම් හිටියත් ස්වාමින් වහන්සේ අපේ ජීවිතය තුළ අපගේ ප්‍රශ්න කරදර වෙනුවෙන් උන්වහන්සේගේ ආශිර්වාදය අපි අත්දකිනවා. අපි නැති වෙලා හිටියත් උන්වහන්සේ අපිව හොයා ගන්නවා උන්වහන්සේගේ ආදරය තුළ. මේක හරි පුදුමාකාර අත්දැකීමක් වෙනවා. අපි අපේ සිතුවිලි මේ යදුම තුළ හරියාකාරව දෙවියන් වහන්සේට මොර ගහලා කෑ ගහලා අපේ හැඟීම් එක්ක උන්වහන්සේට යාඥා කරලා ඉවර වුණායින් පස්සේ මම මගේ සිතුවිලි හරියාකාරව දකිමින් උන්වහන්සේ මගේ ජීවිතය තුළ මට සිද්ධ කරලා තියෙන පෙළහර මන් දකින්නට ඕන. ස්තුතිය, ඒ ප්‍රශංසාව, ඒ ලස්සන වූ අත්දැකීම උන්වහන්සේ මාව අරගෙන ඇවිල්ලා තියෙන ගමන, දිව්‍ය සංරක්ෂණය මගේ ජීවිතේ මම අත්දකින්නට ඕන, මගේ සිතුවිලි හරියාකාරව මම යොමු කරගන්නට ඕන. අන්න එතකොට තමයි මට ස්වාමින් වහන්සේ මට මේ දේවල් කරලා තියෙනවා කියලා මට දැනෙන්නේ. අපි අහමු මේ මොහොතේදී ඔබ මෙනෙහි කරන්න මේ ගීතිකාවත් එක්ක. ස්වාමින් වහන්සේ, අපි හැමෝගෙම ජීවිතේ ප්‍රශ්න තියෙනවා, ප්‍රේමවන්තෙනි කරදර තියෙනවා. මේ මොහොතේදී ඔබට දැනෙනවා ති ස්වාමිනිය ඔබ වහන්සේ අපේ ප්‍රශ්න තුළ, කරදර තුළ, වේදනාවන් වල, අපේ තියෙනා වූ නොයෙකුත් අබ්බැහිවීම් වල, අපේ ජීවිතයේ තිබෙනා වූ මේ කටුක අද්දකින් තුළ ඔබ වහන්සේ අහක බලාගෙනද ඉන්න කියලා ඔබට මේ මොහොතේදී දැනෙනවා ඇති ප්‍රේමවන්තෙනි. නමුත් මේ මොහොතේදී ඒ හැම දැනීමක්ම, ඔබගේ හැඟීමක්ම මේ මොහොතේදී ස්වාමින් වහන්සේට මොර ගහන අතර පොඩ්ඩක් ඔබ නැවතිලා බලන්න ඔබේ ජීවිතයේදී. පොඩ්ඩක් ඔබ නැවතිලා බලන්න ඔබේ ජීවිතය ගත කරපු දියා. පොඩ්ඩක් බලන්න ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතේ කොයි තරම් උන්වහන්සේගේ සංරක්ෂණය තුළ අරගෙන ඇවිල්ලා තියෙනවද කියලා. එහෙම ඔබට දැනෙනකොට, එහෙම ඔබ බලනකොට ඔබට දැනෙයි මේ වචන කොයි තරම් අරුත් බරද කියලා. එනිසා අපි සමරමු, අහමු. මේ තමයි අපේ අත්දැකීම. මගේ ජීවිතේ මේ වෙනකොට මට තියෙන ප්‍රශ්න, කරදර, වේදනාවන් මට ඇති. මේ වෙනකොට ඔබ අසහනයට පත් වෙලා ඇති. මේ වෙනකොට තවමත් ඔබගේ අසාධාරණ ලෙස ඔබ වෙනුවෙන් දාලා තියෙන නඩුව තාම ඉවර නැතුව ඇති. ඔබට දැනෙනවා ඇති මේ නඩුව දිගින් දිගටම යනවා. ඇයි ස්වාමිනිය ඔබ වහන්සේ අහක බලාගෙන ඉන්නේ කියලා. ඔබ මේ වෙන විටත් දෙවියන් වහන්සේට යාඥා කරලා ඔබගේ සැමියාගේ බීමත්කමින් ඔබේ සැමියාව මුදන්න කියලා දිවාරෑ ස්වාමීන් වහන්සේට මොර ගහනවා ඇති. ඒත් ඔබට තවමත් පිළිතුරක් ලැබිලා නැතුව ඇති. ඔබේ පුතා වෙනුවෙන්, ඔබේ දියණිය වෙනුවෙන් ඔබ යහපත් හොඳ සහකාරියක් හොයලා දෙන්නට කියලා ඔබ යාඥා කරනවා ඇති. තවමත් ඔබට ඒක ලැබිලා නැතුව ඇති. අවුරුදු ගානක් තිස්සේ ඔබ දුක් විඳින ඔබේ අසනීපය,
ඔබේ රෝගය තුළ ඔබ යාඥා කරන ඇති ස්වාමීන් වහන්සේට මොරගහනවා ඇති මේ රෝගයෙන් මේ අසනීපයෙන් මාව මුදන්න මේ වේදනාවමට දරා ගන්න බෑ කියලා. තවමත් ඔබට එයින් මිදීමක් සුවයක් ලැබිලා නැතුව ඇති. සමහර විට ඔබ යාඥා කරනවා ඇති මේ ණයබරින් මාව නිදහස් කරන්න මට තේරෙන්නේ නැහැ ස්වාමීනි ඔබ වහන්සේ ඇයි මෙහෙම කරන්න කියලා. ඒත් තවමත් ඔබට පිළිතුරක් ලැබිලා නැතුව ඇති. ප්‍රේමවන්තේනි ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අසීමිත වූ ආශිර්වාදය තුළ ඔබව මාව ගමනක් අරන් යනවා. උන්වහන්සේට මොර ගහන්න. හැබැයි විශ්වාසයෙන් මේ කොච්චර ප්‍රශ්න තිබුණත් මේ කොච්චර වේදනාවන් තිබුණත් මේ කොච්චර ඔබේ ජීවිතේ කොයි තරම් මේ ආකාරයේ හැලහැප්පීම් තිබුණත් ඔබ මොන තරම් ප්‍රපාතයක හිටියත් හිතන්න ප්‍රමාණවත්ද? ඔබ තවමත් ජීවත් වෙනවා. ඔබට තවමත් ඉඳගෙන ස්වාමින් වහන්සේට ඇහුම්කන් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබගේ ජීවිතේ විනාශ වෙලා නැහැ. ඔබගේ ජීවිතේ නැති වෙලා නැහැ. ඔබේ ජීවිතේ උන්වහන්සේ නන්නත්තර වෙන්න ඉඩ දීලා නැහැ. මේ මොන ප්‍රශ්න කරදර තුලින් වුණත් උන්වහන්සේ මේ වන විටත් ඔබව අරගෙන අවිල්ලා තිනවා. මේ වන විටත් හැරලා බලන්න. සමරන්නේ මුලින්ම විශ්වාස කරන්න. උන්වහන්සේගේ සංරක්ෂණය තුල මේ දක්වා මෙච්චර ප්‍රශ්නත් එක්ක ස්වාමීන් වහන්සේ මාව අරගෙන අවිල්ලා තිනවා. අසරණ වුණු මේ මොහොතේදී සරණක් සේවපු හැම අවස්ථාවකම ස්වාමීන් වහන්සේ සරණක් වෙලා තියෙනවා. ලෝකයේ මම තනි වෙලා හඬන වෙලාවට උන්වහන්සේ ඔබව සනසලා තියෙනවා ප්‍රේමවන්තේ. ඒ නිසා අපි යාඥා කරමු සූතේ ස්වාමීනි ඔබ වහන්සේට කියලා අපේ සිතුවිලි හරියාකාරව පිහිටවාගෙන අපි උන්වහන්සේ අප තුල මේ කළා වූ මහඟු පෙළහර වලට අපි උන්වහන්සේට ස්තුති කියමු. Sewa boduk rinda milobe tanivi haduwa obama kandewa turule sangewa geneyai satutin samada බැඳුම් වලින් නිදහස් වූවා මාගේ දෙවිඳුන් මා ගැලවුවා ගඟුලක් ලෙසින් මාගේ ගලනා නොමියන ප්‍රේමේ ඔබ මයි සැමදා මා බැඳුම් වලින් නිදහස් වූවා මාගේ දෙවිඳුන් මා ගැලවුවා ගඟුලක් ලෙසින් මාගේ ගලනා නොමියන ප්‍රේමී ඔබ මයි සැමදා ප්‍රබන්තේ උන්වහන්සේ අද අපිට මේ කියන තුන්වෙනි වැදගත්ම කාරණාව මේ ගීතාවලිය හරහා 77 වෙනි ගීතිකාව තුළ අපි මුලින්ම පළවෙනි කාරණාව හැටියට අපි දැක්කා උන්වහන්සේ අපිට මොර ගහන්න කියලා කියනවා යාඥාව තුළ දෙවනුව අපේ සිතුවිලි හරියාකාරව යොමු කර ගැනීම තුන්වෙනුව දේව මහිමය දකිමින් ඔබේ ප්‍රශ්නෙින් නිදහස් වෙන්න. මොකද දේව මහිමය දකින්නේ. 77 වෙනි ගීතිකාවේ 13 වෙනි පරිච්ඡේදයේ සිට 21 වෙනි 21 වෙනි වගන්තිය දක්වා 13 සිට 21 දක්වා බොහොම ලස්සනයි. ආව සමිඳුනි ඔබේ ක්‍රියා මාර්ග සවිසුද්ධය. අපේ දෙවිඳුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඇද්ද? හාස් කම්පාන දෙවිදාන ඔබ වහන්සේය. ජාතීන් අතර ඔබේ බලමහිමය ඔබ පෙන්වා ඇත්තේය. ඔබේ බලවත් හස්තයෙන් ඔබතුමන් සෙනග මුදාලුසේක. ජාකොබ්ගේ සහ ජෝසප්ගේ පෙළපත ඔබ ගලවාලුසේක. අහෝ දෙවිඳුනි ජලධාරාව ඔබ දුටු විට බය වූහ. සාගර පත්ල පවා බියෙන් ඇලලී ගියේය.
වලාකුළු වලින් වැසි වැස්සේය. අහස ගිගුරුම් හඬ දුන්නේය. විදුලි සැර දසත විහිදී ගියේය. ඔබේ හෙළහඬ අහස් කුසේ ගිගුම් දෙමි. විදුලි කැටීම් ලොව එළිය කළේය. පොළව කම්පා වී දෙදරා ගියේය. මුහුද මැදින් ඔබ මාවත විය. ගැඹුරු සමුද්‍ර මැදින් ඔබ ගමන් කළසේක. ඒත් ඔබේ පාසටහන් පෙනෙන්නට නොවිය. මෝසෙස්ගේ සහ ආරෝන්ගේ මඟ පෙන්වීම ඇතිව ඔබ ඔබේ ජනතාවට බැටළුවන් මෙන් ගෙන ගියසේක. ප්‍රවන්තිනි, මේ තමයි ආසාව්ගේ ආඥාව. ආසාව් මේ අවස්ථාවේදී මොනවද කරන්නේ? මොනවද කියන්නේ? ආසාව් කියනවා, මේ අවස්ථාවේදී ස්වාමිනිය වහන්සේ මහා බලවන්ත වූ දෙවි කෙනෙක්. ඔබ වහන්සේ මහා පුදුමාකාර දෙවි කෙනෙක්. ඔබ වහන්සේට මගේ ප්‍රශ්නය ප්‍රශ්නයක් නෙමෙයි. මේ මහා දෙවන්ත ක්‍රියාවන් කරන, මේ විශ්වය මවල මේ විශ්වය පාලනය කරන ඔබ වහන්සේට මූදක් මැදින් යන ජනතාවට මේ පාරක් නැති අවස්ථාවකදී පාරක් ඔබ වහන්සේ හදලා දුන්නා නම් ස්වාමීනි, ඔබ වහන්සේට පුළුවන් වුණා නම් පාරක් නැති තැන මූද දෙබෑ කරලා පාරක් හදලා දෙන්නට මගේ ප්‍රශ්නය ඔබ වහන්සේට මොකක්ද? ආසාව්ගේ විශ්වාසය බලන්න. ආසාව් මේ කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේට තමන්ගේ මේ ප්‍රශ්නය කරදරය තුළ, ස්වාමීනි මගේ මාවත දන්නේ ඔබ වහන්සේ විතරයි. මගේ ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් නෙමෙයි. He magnifies the Lord and belittling his own problem. ඔහු ඔහුගේ ප්‍රශ්නය බොහොම චූටි කරලා කුඩා කරලා දෙවියන් වහන්සේගේ බලය අති දැවන්ත බලයක් බවට පිළිගන්න අවස්ථාවක්. අපිට මොනවද ප්‍රේමවන්තින් කරන්න බැරි? මේක කරපු අය හිටියා ඉතිහාසයේ ඕන තරම්. සිදුව පාවුලතුමා බොහොම පැහැදිලිව කියනවා. ඉතාමත් ලස්සනට කියනවා. මොනවද කියන්නේ? මම අගහිඟකම් ඇතිව සිටියත්, මම සමුර්ධව හිටියත්, මගේ ජීවිතේ මොන ප්‍රශ්නයක කරදරයක වේදනාවක අසහනයක මම හිටියත්, මගේ ජීවිතේ සැප සම්පත් තිබුණත් දුප්පත්ව හිටියත්, අසරණ වෙලා හිටියත්, අසහන මොන තත්වයක තිබුණත්, මොන තත්වයක තිබුණත් සතුටින් සිටීමේ රහස මම දැනගෙන ඉන්නවා. මාරයි. මොකද්ද සතුටින් සිටීමේ රහස? මම බලවත් කරන සමිදානන් තුල සියල්ලම කරන්නට පුළුවන් වීමේ රහස. ප්‍රවන්තේ, මේ අවුරුද්දේ ඔබගේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම කරදරයක්ම වේදනාවක්ම නැති වෙලා ඔබේ හීන සැබෑ වෙන්නේ, ඒවා යථාර්ථයන් බවට පත් වෙන්නේ, ඔබේ අරමුණු සාක්ෂාත් වෙන්නේ ඔබේ ජීවිතේ ඔබේ හැම ප්‍රශ්නයක්ම ස්වාමින් වහන්සේගේ බලය ඉදිරියේ දූවිල්ලකටවත් වටින්නේ නැහැ කියලා ඔබ හිතනකොට, එහෙම හිතන්න ප්‍රවන්තේ, එහෙම හිතනකොට, එහෙම දැනෙනකොට අපිට කවදාවත් වැටෙන්න දෙන්නේ නැති ස්වාමින් වහන්සේ අපිව ඔස්සවල අල්ලගනී කියලා අපිට හිතෙනවා. හැමදාමත් මගේ ජීවිතයේ මගේ ස්වාමින් වහන්සේ මගේ එකම මිදුම් කරුවානම් කියලා හිතෙනවා. මේ වචන අයිති කරගන්න. ඒ නිසා Lord, bless you, Lord.
ධන්‍යවාදෙමි. ස්වාමීන් වහන්සේ අපි මහ පුදුමාකාර විදිහට අපේ ප්‍රශ්නය කරදරේ වේදනාව හරහා අරන් යනවා. එනිසා මේ වචනත් එක්කම අපි යාඥා කරන්නට අදිෂ්ඨානයක් ගමු. මා බැඳුම් වලින් මාව නිදහස් කරන සමිදානෝ. මාව ගලවන සමිදානෝ. ගඟුලක් ලෙසින් මගේ ජීවිතය පුදුමාකාර විදියට පවිත්‍ර කරමින් අරන් යන ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ නොමියන ප්‍රේමය තුළ, ඒ ආදරය තුළ උන්වහන්සේ මාව අරගෙන යනවා. ප්‍රේමවන්තනි, මා ඔබට ආරාධනා කරනවා මේ මොහොතේදී. ඔබ අවංකවම ස්වාමින් වහන්සේ තුළ බලයක් ශක්තියක් අත්දකිනවා නම්, අත්දකින්නට ඕන නම් මේ මොහොතේදී ඔබේ ආලින්දය තුළ ඉන්නේ ඔබේ පවුල. අපි සාමාන්‍යයෙන් එකතු වෙලා පවුලක් හැටියට යදිනවා. මේක ඔබ පවුලක් හැටියට යදින අවස්ථාවක් කරගන්න. ඔබේ ආලින්දේ ඔබේ නිවසේ ඉන්න හැම කෙනෙක්ම මේ මොහොතේදී මෙතනට එකතු කරගන්න. පුංචි එක විනාඩි 9ක් අපි උන්වහන්සේට ගැඹුරු ලෙස යාඥා කරන්නට යනවා. උන්වහන්සේ අපිට කියනවා ගීතවලියේ 77 වෙනි ගීතිකාව තුළ cry out to the Lord that he may listen to you. ස්වාමීන් වහන්සේට ඔබ මොර ගහන්න. ඔබේ ප්‍රශ්නය, ඔබේ කරදරය, ඔබේ වේදනාව උන්වහන්සේ ඔබට අහුම්කම් දෙනවා කියලා. එනිසා අපි මේ මොහොතේදී ස්වාමින් වහන්සේගේ ආදරය තුළ, උන්වහන්සේගේ බලය තුළ, ශක්තිය තුළ අපි මේ මොහොතේදී උන්වහන්සේට මොර ගහමු. මොර ගහන්න ප්‍රබන්දේ. ඔබ පවුලක් හැටියට එකතු වෙලා මේ මොහොතේදී මේ යදුම තුළ සාංගික යදුමක් කරගමු අපි ස්වාමින් වහන්සේ ඉදිරියේදී. ඔබේ ජීවිත ප්‍රශ්න මේ මොහොතේදී ඔබ දන්නවා. ඒ හැම ප්‍රශ්නයක් පිළිබඳව මේ මොහොතේදී ඔබ යාඥා කරන්න. ස්වාමින් වහන්සේට මොර ගහන්න. උන්වහන්සේට ඔබ හැඟීමක් යාඥා කරන්න. ඔබට හිතෙනවා නම් ස්වාමීනි ඔබ වහන්සේ මගේ ජීවිතයේ මේ ප්‍රශ්නෙට පිළිතුරක් දීලා නැහැ කියලා උන්වහන්සේට කියන්න. ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මට තාමත් පිළිතුරක් දීලා නැත්තේ? මට දැනෙනවා සමහර වෙලාවට ඔබ වහන්සේ මාව අත ඇරලා දාලා ගිහිල්ලාද කියලා. ඒත් ස්වාමීනි මම ඔබ වහන්සේට මොර ගහනවා. ඒ වගේම අපි මේ මොර ගැසීමත් එක්කම අපේ ජීවිතයේ මේ දක්වා අරගෙන ආපු ස්වාමීන් වහන්සේට ස්තුතිපූර්වකව මොර ගහමු. උන්වහන්සේගේ ආදරය තුළ, උන්වහන්සේගේ බලය තුළ ඒක අපි කරනවා. නමුත් ප්‍රේමවන්තනි, මේ මොහොතේදී මම ඔබට ආරාධනා කරනවා. ඔබේ ප්‍රශ්නය දැන් ඔබ ඉදිරියේ තියෙනවා. ඔබේ ණය වෙන්නට පුළුවන්, ඔබේ ලෙඩ රෝග වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ඔබේ ඇබ්බැහි වීම වෙන්න පුළුවන්, ඔබේ පවුලේ සියලු කරදර වෙන්නට පුළුවන්. මේ මොහොතේදී ඔබ ඉදිරියේ තියෙනවා. එනිසා මේ මොහොතේදී ඔබ ස්වාමින් වහන්සේගේ ආදරය තුළ, බලය තුළ, උන්වහන්සේගේ ශක්තිය තුළ, උන්වහන්සේගේ ඒ අසීමිත වූ ආශිර්වාදය තුළ උන්වහන්සේ ඔබව ශක්තිමත් කරන්නට යනවා, බලවත් කරන්නට යනවා. උන්වහන්සේගේ ආදරය තුළ ඔබ මේ මොහොතේදී දකින්න. අපි මා බලවත් කරන සමිදානන් තුළ මට සියල්ලක්ම කරන්නට පුළුවන් කියන හැඟීම තුළ උන්වහන්සේගේ ශක්තිය, බලය අත්දකිමින් අපි මේ මොහොතේදී දකිමු. ස්වාමීනි, ඔබ වහන්සේ කොයිතරම් බලවන්තද? මගේ ප්‍රශ්නය ඔබ වහන්සේ ඉදිරියේ මම තියනකොට මගේ ප්‍රශ්නය ඔබට ප්‍රශ්නයක් නෙමෙයි කියලා මම දන්නවා. ඔබ වහන්සේ මේ ලෝකය මවලා, මේ ලෝකය පාලනය කරලා, මේ ලෝකේ ගලවගෙන ඔබ වහන්සේ පුදුම විදිහට මේ ලෝකේ ශුද්ධ පවිත්‍ර කරමින් සිටින මේ මොහොතේදී මගේ ප්‍රශ්නය වෙනුවෙන් ඔබ වහන්සේට කරන්නට තියෙන දේ ඉතාමත් සුළු දෙයක් බව මා විශ්වාස කරනවා. මේ මොහොතේදී ඔබ වහන්සේ මා පුදුමාකාර දේවල් කරන ඔබ වහන්සේට මගේ රෝගය සුවපත් කරන්න පුළුවන් කියලා මම දකිනවා. ඔබ වහන්සේ ස්වාමීනි ගලීලේ සැරිසරන මොහොතේදී, ජෙරුසලමේ ඇවිද යනකොට, කපර්නාවුමේ ඇවිද යනකොට, ගලීලේ ඇවිද යනකොට, ජෙරිකෝවේ ඇවිද යනකොට ස්වාමීනි ඔබ වහන්සේට මුණ ගැහුණු හැම කෙනෙක්ම ඔබ වහන්සේ සුවපත් කළා. ලාදුරු රෝගීන්ව ඔබ වහන්සේ සුවපත් කළා. අන්ධයන්ට ඔබ වහන්සේ පෙනීම දුන්නා. කරුණව ඔබ වහන්සේ ඇවිද්දෙව්වා. ඔබ වහන්සේ අංශභාග රෝගීන්ව නැගිට්ටෙව්වා. ඔබ වහන්සේ ලාදුරු රෝගීන් එක ස්පර්ශයෙන් සම්පූර්ණයෙන්ම පවිත්‍ර කළා. අවුරුදු 30ක් තිස්සේ ලේ රෝගයෙන් විලඳුණු කාන්තාව ඔබ වහන්සේව ඇල්ලූ සැනින් සුවපත් වුණා ස්වාමීනි. ඒ වගේම ඔබ වහන්සේ මළවුන්ව පවා නැගිට්ටෙව්වා. ජීවමාන ස්වාමීනි, මගේ ප්‍රශ්නය ඔබ වහන්සේ ඉදිරියේ ඉතාමත් පුංචිම පුංචි සුළුම සුළු දෙයක්. එනිසා මගේ ප්‍රශ්නය ගැන මම තව දුරටත් කරදර වෙන්නේ නැහැ. මගේ වේදනාව ගැන, මගේ ලෙඩ රෝග ගැන මම තව දුරටත් කරදර වෙන්නේ නැහැ. ඔබ වහන්සේට මම බාර දෙනවා මගේ සියලුම ශාරීරික දුර්වලකම් ස්වාමීනි.
ඔබ වහන්සේගේ ඒ බලගත වූ ස්පර්ශය තුළ ඒ ශක්තිය තුළ ඒ බලය තුළ උන්වහන්සේගේ ආදරයත් එක්ක මේ මොහොතේදී අපි ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ආදරයට අපි බාර කරනවා. ඒ ස්පර්ශයට බාර කරනවා. මේ අපි යාඥා කරන අපේ ශාරීරික රෝගීන්ට ඔබ වහන්සේගේ සුවය ශාන්තිය දෙන්න කියලා ස්වාමීනි අපිව නිදහස් කරන්න කියලා අපේ බැඳුම් වලින් නිදහස් කරන්න කියලා අපිව සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේගේ ආදරය නැමැති ගඟුලෙන් සෝදා පවිත්‍ර කරන්නට කියලා ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තයට අපි මේ මොහොතේදී බාර කරනවා. ස්වාමීනි මම සමහර විට ලක්ෂ ගණන් මිලියන ගණන් ණය ඇතේ. නමුත් ස්වාමීනි මේ මොහොතේදී අපේ සියලුම ණය ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේ ජීවිතයෙන් ගෙවපු මිලට වඩා විශාල එකක් නොවන බව අපි දන්නවා. එබැවින් ස්වාමීනි ඔබ වහන්සේ මේ මොහොතේදී මගේ මේ ප්‍රශ්නයෙන් මගේ මේ කොටුවීමෙන් මගේ මේ අසහනයෙන් මාව මුදන්න. ආර්ථික වශයෙන් මම ප්‍රපාතයකට වැටලා ඉන්න මේ මොහොතේදී මගේ ආර්ථික ප්‍රශ්නය තවදුරටත් ඔබ වහන්සේට ප්‍රශ්නයක් නොවන බව මම දන්නවා ස්වාමීනි. මක් නිසාද ඔබ වහන්සේ මහා පුදුමාකාර දේවල් කරලා ඔබ වහන්සේ 5000කට ඛණ්ඩ දුන්නා ස්වාමීනි. ඔබ වහන්සේ පුදුම විදියට මහත් පෙළහර පෑවා ස්වාමීනි. ඔබ වහන්සේ අහසින් මන්නා දුන්නා. ගල් විවර කරලා පුදුම විදියට පිපාසයෙන් පිරුණු ජනතාවට වහන්සේ වතුර දුන්නා. ස්වාමීනි මගේ ආර්ථික ප්‍රශ්නය තව දුරටත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්නය මම වහන්සේ ඉදිරියේ මේ මොහොතේදී තියන්නේ ලොකු බලාපොරොත්තුවක් ලොකු විශ්වාසයක් එක්ක. මේ අවුරුද්ද අවසන් වෙනකොට ඔබ වහන්සේගේ මහත් පෙළහර තුළ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම තුළ ස්වාමීනි මට ඔබ වහන්සේ තුළ ආනන්ද වෙන්නට ඔබ වහන්සේට ස්තුති කරන්නට ප්‍රශංසා කරන්නට හැකි වේ කියන ඒ උත්තරීතර වූ බලාපොරොත්තුවත් එක්කයි ස්වාමීනි. ඒ නිසා ප්‍රේමවන්තේනි අපි මේ මොහොතේදී තියමු මේ මම යාඥා කරන හැම වචනයක්ම ඔබ අයිති කරගන්න. මම ඔබට ආරාධනා කරනවා. මම යාඥා කරන්නේ ඔබ වෙනුවෙන් මේ මැදිහත් වීමේ යාඥාව ඔබ වෙනුවෙන්. ඒ නිසා මුළු සමස්ත ලාංකීය මේ මොහොතේදී ජනතාව එක්ක මේ මොහොතේදී වර්බම් නාලිකාව හරහා යදුම් හමුවට එකතු වෙන හැමෝත් එක්කමයි මේ යාඥාව කරන්නේ. ඒ නිසා අපි ප්‍රබල හඬක් නගනවා. හැම කෙනෙක්ම අපි යාඥා කරමු. අපි හැම කෙනෙක්ම යාඥා කරමු මේ වෙනුවෙන්. ඒ වගේම අපි යාඥා කරමු. අම්මල තාත්තල වෙනුවෙන් Tamange දරුව වෙනුවෙන් දුක් විඳින වෙහෙසෙන ජනතාව වෙනුවෙන් අපි යාඥා කරමු. උන්වහන්සේගේ අසීමිත වූ ඒ ආදරය තුළ ඒ හැම කෙනෙක්ම නිදහස් කරන්නට කියලා. ඔවුන්ගේ වහල් බැමි වලින් නිදහස් කරන්නට කියලා. කුඩු වලට, මද්‍රව්‍ය වලට, මත්පැන් වලට, සිගරට් වලට, ඒ වගේම නොයෙකුත් එක එක පෙති වර්ග වලට ඇබ්බැහි වෙච්ච තරුණයෝ තරුණියෝ ඕන තරම් ඉන්නවා. ගණිකාචාර්යයට ඇබ්බැහි වෙච්ච, ඒ වගේම පුදුමාකාර විදියට පොනෝග්‍රැෆික්ස් වලට ඇබ්බැහි වුණු නේ අසභ්‍ය රූප චිත්‍රපටි වලට අසභ්‍ය සම්බන්ධතාවලට අසම්මත වූ සම්බන්ධ අනියම් සම්බන්ධතාවලට වහල් වුණු කොයි තරම්දෝ අයින විශ්වාසවන්ත ජීවිතයක් Tamange බිරිඳට Tamange සැමියාට විශ්වාසවන්ත ජීවිතයක් ගත කරන්නට බැරි අය ඒ අයව මේ බැඳුම් වලින් නිදහස් කරන්න කියලා නේ බන්ධනයන් වලින් නිදහස් කරපු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි ආඥා කරමු. උන්වහන්සේට ආඥා කරමු. උන්වහන්සේගේ ආදරයට ආඥා කරමු. ප්‍රේමවන්තනි මේ මොහොතේදී ඔබව නිදහස් වෙනවා. විශ්වාස කරන්න. බලගත ලෙස විශ්වාස කරන්න මේ දේ. ඒ වගේම ස්වාමීන් වහන්සේට අපි කියමු. අද ගොඩාක් වෙලාවට අපි හිතනවා අපිට හුණියම් කරලා කොඩි වින කරලා අරව කරලා මේව කරලා අපිට නිදහස් වෙන්න බෑ. යක්ෂයාට වඩා දසදහස් ගුණයකින් අපේ දිව්‍යන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේගේ ප්‍රබල ක්‍රියාවන් මා පුදුමාකාර විදිහට බලවන්තයි. ඒ නිසා මේ මොහොතේදී ඔබේ නිවස, ඔබේ භූමිය, ඔබේ ගෘහය උන්වහන්සේට බාර කරන්න. උන්වහන්සේගේ ආදරයට බාර කරන්න. හුණියම්, කොඩි වින, බලිතොයිල් මේ හැම දෙයක්ම යක්ෂයාගේ මලපත් වලින් ඔබේ නිවස උන්වහන්සේ මුදවගන්න. මේ බැඳුම් වලින් උන්වහන්සේ නිදහස් කරන්නේ හරියට පුංචි ගැටයක් ලිහලා දානවා වගේ. උන්වහන්සේට නැතින් උන්වහන්සේට මේක කිසිම දෙයක් නෙමෙයි. උන්වහන්සේට මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අපි ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ ප්‍රේමවන්තේනි. උන්වහන්සේට මේ ඔක්කොම එකතු කරලා අපි කියමු මා බැඳුම් වලින් නිදහස් වූවා. මාගේ දෙවිඳුන් මා ගැලවුවා. ගඟුලක් ලෙසින් මහදේ ගලනා නොමියන ප්‍රේමේ ඔබමයි සැමදා කියලා අපි ස්වාමින් වහන්සේට බලගතු ලෙස මේ ලොකු විශ්වාසයකින් ලොකු ඇදහිල්ලකින් අපි මේ වචන ටික කියලා අපි ආඥා කරමු. මා බැඳුම් වලින් නිදහස් වූවා. මාගේ දෙවිදුන්
වෛද්‍ය කරගෙන අපි කියමු. මා බඳුන් වලින් ස්වාමි මහන්සියා මේව ගලවනවා මේ නිදහස් වූවා. අපේ සෑම ප්‍රශ්නයකින් මුන් මහන්සියා මේව ගලවනවා. මාගේ දිවිතුන් මා ගලවුවා. ගගලක්ලස් අපේ සියලු දුර්මක් වලින් මුන් මහන්සියා අපිව සෝදා පළිතුරු නොමියන ප්‍රේමී ඔබ මයි සැමදා නොමියන ප්‍රේමී ඔබ මයි සැමදා අපි අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ බලය ශක්තිය අත්දකින මේ මොහොතේදී අපි උත්සාහ කරමු මේ වසර පුරාවටම දකින්න ඔබ මොර ගන්න ඔබ ඔබේ සිතවිලි හරියාකාරව යොමු කර ගන්න ඒ වගේම දකින්න මගේ ප්‍රශ්නය ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි කියලා දකින්න ඔබට ප්‍රශ්නයක් එනකොට ඔබට කරදරයක් එනකොට ඔබට විපතක් වෙනකොට ඔබේ ජීවිතයේ ඔබට එපා වෙනකොට කලකිරෙනකොට අසහනයටපත් වෙනකොට ඔබ ඇබ්බැහි වෙනකොට ඔබ හිතන්න ස්වාමිනී මගේ මේ දේ මේ ප්‍රශ්නය මේ ඇබ්බැහිවීම මේ වහල්කම ඔබ වහන්සේ ඉදිරියේ ඔබට මාව මුදන්නට මේක කිසිම දෙයක් නෙමෙයි. ඔබ වහන්සේට ඉතා සුළුවෙන් මාව නිදහස් කරන්නට පුළුවන්. මාව මුදන්නට පුළුවන්. ඒ නිසා මේ වචන ටික හැමතිස්සෙම අපි මේ අවුරුද්ද පුරාවටම ස්වාමින් වහන්සේ ඉදිරියේ කියමු. උන්වහන්සේ මගේ එකම බලය, එකම ශක්තිය, එකම සැනසෙල්ල කියලා අපි කියමු. මේ වචන ටික නැවතත් අපි ගායනා කරමු. මේක ඔබ මතක තියාගන්න. හැම විටම ගායනා කරන්න. උන්වහන්සේ හැමදාමත් ඔබට මට මිදීම දෙන ඔබව මාව ගලවන ගඟුලක් ලෙසින් මාව ශෝදා පවිත්‍ර කරන ආදරයෙන් මාව පුරවන දෙවිඳානන්ය අපි සමරමු මේ වසර පුරාවටම මේ වසර ඔබට ජයග්‍රාහී වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ වසර පුරාවටම ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ මහත් වූ පෙළහර පාමින් මා පුදුමාකාර විදියට ඔබේ ප්‍රශ්නෙන් ඔබේ වේදනාවෙන් ඔබේ ලෙඩ රෝග වලින් ඔබේ සියලුම බැඳීම් වලින් වහල් බවින් ඔබව නිදහස් කරයි කියන ඒ බලගත වූ විශ්වාසය තුළ අපි මේ වචන මේ අවුරුද්ද පුරාම සමරමු. මා බැඳුම් වලින් නිදහස් වූවා මාගේ දෙවිඳුන් මා ගැලවුවා ගඟුලක් ලෙසින් මාගේ ගලනා නොමියන ප්‍රේමී ඔබ මයි සැමදා මා බැඳුම් වලින් නිදහස් වූවා මාගේ දෙවිඳුන් මා ගැලවුවා ගඟුලක් ලෙසින් මාගේ ගලනා නොමියන ප්‍රේමී ඔබ මයි සැමදා නොමියන ප්‍රේමී